හයි යාළුවනේ, ඔයාලා අදත් සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ ඉස්සෙල්ලැග්ව YouTube channel එකට. ඔයාලට මම පළවෙනි වීඩියෝ එකේම ගෙනත් දුන්නා කොහොමද වම්බටු බීජ ගෙදරදීම ලබාගන්නේ කියලා. වම්බටු බීජ හදන විදිහ ගැන ඔයාලා බැලුවා කියලා මම හිතනවා. ඒක බලලා නැත්නම් මේ description එකේ මම link එක දාන්නම්, ගිහින් ඒකත් බලන්න. අද මම ඔයාලට කියා දෙන්න යන්නේ ගෙදරදීම සුදු ලුණු වගා කරන ආකාරය ගැන. මේ සඳහා අපිට ඕන නම් සුදු ලුණු බික් කිහිපයක්, මේ සුදු ලුණු ගෙඩියක තරමක් විශාල බික් ටිකක් තමයි අපි මේකට යොදාගන්නේ. මේ සුදු ලුණු බික් තමයි අපි සුදු ලුණු බීජ විදියට යොදාගන්නේ. මේ වගේ පොඩි ඒව යොදාගන්න එපා. මේ වගේ සාමාන්‍ය ලොකු බික් ටිකක් තෝරගන්න. ඊට පස්සේ අපි කතා කරමු මේ සුදු ලුණු වල මෙන්න මෙතනින් තමයි මුල එන්නේ. මුල් අදින්නේ මෙතනින්. පත්‍ර එළියට ඇවිල්ලා වැඩෙන්නේ මෙන්න මෙතනින්. හරිද? මේක ටිකේ තමයි සංචිත ආහාර තැම්පත් කරලා තියෙන්නේ. මෙන්න මේ ටිකේ. එතකොට අපි මෙයව තමයි සුදු ලුණු බීජ විදියට යොදාගන්නේ. අපි දැන් මේ සුදු ලුණු වගා කරද්දී මේ වගා මාධ්‍ය ලිහිල් වගා මාධ්‍යයක් වෙන්න ඕනේ. ඇයි ඒ? මේ සුදු ලුණු වැඩෙන්නේ පස තුල නිසා. අපි වගා මාධ්‍ය විදිහට යොදා ගන්න ඕනේ ලිහිල් වගා මාධ්‍යයක් තමයි ගන්න ඕනේ. සුදු ලුණු ගත්තට පස්සේ මාස 3ක් වෙනි ඉතාමත් කෙටි කාලයකින් දින 100කින් වගේ අපිට අස්වනු ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ, අපි එහෙනම් දැන් බලමු කොහොමද මේ වගා මාධ්‍ය හදාගන්නේ කියලා. මං කලින් කිව්වනේ වගා මාධ්‍ය ලිහිල් වගා මාධ්‍යයක් වෙන්න ඕනේ. මේ සඳහා අපිට ඕනෙනවා කොම්පෝස්ට් කොටස් දෙකක් ඕනේ වෙනවා. ඊට පස්සේ වැලි කොටස් එකයි, සාමාන්‍ය පස් කොටස් එකකුත් ඕනේ වෙනවා. මෙන්න අපේ කොම්පෝස්ට් කොටස් දෙකකට අපි දාන්න ඕනේ වැලි කොටස් එකයි, සාමාන්‍ය පස් කොටස් එකක් විදිහට තමයි දාන්න ඕනේ. මේ ටික තමයි අපි වගා මාධ්‍ය විදිහට, මේ සුදු ලුණු වල වගා මාධ්‍ය විදිහට අපි යොදාගන්නේ. දැන් තමයි යාළුවනේ මේ පස් අපි තෝරගත්ත කොම්පෝස් කොටස් දෙකයි, වැලි කොටස් එකයි, සාමාන්‍ය පස් කොටස් එකයි මෙන්න මේ ආකාරයෙන් හොඳින් කලවම් කරගන්න ඕනේ. හොඳට කලවම් කරගන්න. හොඳට මෙන්න මේ විදිහට කලවම් කරගන්න ඕනේ. මොනවාද වගා මාධ්‍ය? කොම්පෝස් කොටස් දෙකයි, පස් කොටස් එකයි, වැලි කොටස් එකයි. ලිහිල් වගා මාධ්‍යයක් තමයි වෙන්න ඕනේ. ඒ හින්දා මේක තෝරගන්නේ. මෙන්න මේ ටික ඔන්නම හොඳට මික්ස් කරගන්න ඕනේ. හරි යාළුවනේ, අපි දැන් ඉවරයි වගා මාධ්‍ය හදාගෙන ඉවරයි. අපි දැන් මේක ගෙවත්තේ ඉවතලා යන දේවල් තියෙන ප්ලාස්ටික් භාජන වගේ අන්න ඒව එකක් තෝරගන්න ඕනේ. අපි මේවා කඩෙන්ම ගෙනල්ලා මේ පෝච්චි ගෙනල්ලා එහෙම ඕනේ. අපි ගෙවත්තේම පුළුවන් දේක් අපි තෝරගන්න ඕනේ. පරණ බාල්දියක් හරි, මට ඒවා එකක් හම්බුණා. ඔන්න යාළුවෝ මේ වගේ එකක් ගන්න. මේවා එක මේ වගේ භාජනයක් ඇති වෙන අපිට. අපි දැන් බලන්න ඕනේ මෙන්න වගේ හිල් දෙයක් හදාගන්න ඕනේ. හොඳින් ජල වාහනය සිද්ධ වෙන්න මේ හිල් දෙයක් හදාගන්න ඕනේ. මේ වැඩිය මේ පස්වල වතුර තිබ්බොත් එහෙම සුදුලුන් නරක් වෙන්න බලනවා. ඒ හින්දා අපි මේකට මේ හොඳින් ජල වාහනය සිදු වෙන ආකාරයත් තමයි හදාගන්න ඕනේ. මෙන්න එහෙම පොල් කෙඳි පොල් මුඩු කීපයක් දාන්න ඕනේ. දාලා මේ අර පස් ටික යනවට දාලා ওই ටිකම තිබ්බන අපි බෙන්දර ගල්නේ දාන්නේ. මේ ගල් දාන්නේ නැතුව මේ මෙන්න මේ වගේ පොල් මුඩු කිහිපයක් දාන්න ඕනේ. එතකොට මේක අර වතුර හොඳට මේවා උරලා තියාගන්න ඕනේ. එතකොට මේක තෙත් වීමෙන් මේ
වේලීම නැත්නම් වියලීම වලකිනවා. ඒ හින්දා පොල් මුඩු කිහිපයක් කොහොම දාන්නේ? මේ ටික එහෙම දාලා අපි මේ ටික දාගන්න ඕනේ. අපි හදාගත්ත මික්සරේ දාගන්න ඕනේ. මේ හොඳට දාගන්න ඕනේ. හොඳට දාගන්න ඕනේ. ඔයාලා මීට වඩා හොඳට ඉඩ තියෙන භාජනයක් තෝරගන්න. ලොකු බාල්දියක් එක, ලොකු කියන්නේ සාමාන්‍ය ලොකු එකක් විතර තෝරගන්න. මොකද අපි සුදු ලුණු හොඳට වැඩි ඉඩ තියන්න දෙපේ. ඒ හින්දා මට හම්බුනේ මේක. මම බික් එකක් දෙයක් විතර තමයි හිතවන්නේ. ඒ හින්දා මේක ඇති. ඔන්නම හොඳට අපි තෝරගත්ත, අපි හදාගත්ත පස් මිශ්‍රණේ දාගන්න ඕනේ. ওই ටික කොහොම දාගන්න ඕනේ? හරි යාළුවනේ, අපි දැන් හදාගෙන ඉවරයි. අපේ පස් මිශ්‍රණේ හදාගෙන ඉවරයි. ඒකයි භාජනයකට දාගෙනත් ඉවරයි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ සුදු ලුණු බික් තුන, නැත්තම් සුදු ලුණු බීජ ටික අපිට හිටවන්න තමයි තියෙන්නේ. යාළුවනේ, ඒකට මෙහෙම කරන්නේ, අපි හොඳට යටට අඟල් දෙකක් විතර තමයි බලන්නේ. අඟල් දෙකක් විතර තමයි මේ අපි මේ වල හදා ගන්න ඕනේ. අඟල් දෙකක් විතර වලක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ වලේ ඉඳන් මෙතනට අඟල් තුනක් විතර තියෙන්න ඕනේ. දුර තුනක් විතර තියෙන්න ඕනේ. ඔන්නෝම අඟල් දෙකක් විතර හිටවගෙන, අඟල් දෙකක් විතර ඇතුළට වල හාරගෙන, ඔය මේ අතර දුර අඟල් 3ක් විතර වෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ සුදු ලුණු අරගෙන, මේ සුදු ලුණු එක අරගෙන මෙන්න මෙතනින් තමයි මුල් හටගන්නේ. ඒ මුල් හටගන්න එක මෙන්න මෙහෙම තියලා ඔන්නෝම තියලා හොද්දට පස් දාන්න ඕනේ. ඊටස් මේකත් ගත්තා. මෙතනින් තමයි ආලු මුල් හටගන්නේ. ඒ හින්දා ඒක යටට දාන්න ඕනේ. වල ඇතුළට දාලා ඔහොම තියලා අනිත්‍යත් ඒ විදිහම තියෙනවා. ඊටස් පස් දාලා හොද්දට බහන්න ඕනේ. හරි යාළුවනේ, දැන් අපි මේකට මේ අපි දැන් හිටෝගෙන ඉවරයි. ඔක්කොම සුදු ලුණු බීජ ටික හිටෝගෙන ඉවරයි. දැන් අපි මේකට වතුර දාන්න ඕනේ. හොඳට වතුර දාන්න ඕනේ. මේ උඩ આવුත් එම පස් ටිකක් දාලා වහන්න ඕනේ. අපි හොඳට වතුර දාන්න ඕනේ. මේ වතුර ටික හින්දෙනකන් ආයෙ දාන්න එපා. මේ වතුර ටික ඔක්කොම මේක තියෙන්න ඕනේ. මේක තෙතමනේ තියාගන්න ඕනේ යාළුවනේ. තෙතමනේ තියාගෙන අද මේක මද හේවනක තියන්න දවස් 14කින්, අපි කියන්නේ සති 2කින් විතර මේකට ටිකේ පත්‍ර වැඩිම ආරම්භ වෙනවා. يعني මුල් ඇදලා, හොඳට මුල් ඇදලා පත්‍ර වැඩිම සිදු වෙනවා. දින 90ක් නැත්නම් මාස 3ක් විතර යද්දී මෙයව හොඳට උඩ පැලේ මතුවෙලා, ඊට පස්සේ අපිට අස්වැන්න නෙලා ගන්න පුළුවන් වෙනවා. එතකොට ගහ මැරෙනවා. ගහ මැරුණාට පස්සේ අපිට අස්වැන්න ටික නෙලා ගන්න පුළුවන් වෙනවා. යාළුවනේ, ඔන්න මම ඔයාලට අද කියා දුන්නේ සුදු ලුණු ගෙදර දීම හදාගන්නේ කොහොමද කියන එකයි. ඔයාලා
මං හිතන ඔයාලත් මේ වැඩේ කරලා බලයි කියලා. ගෙදර නිකන් ඉන්න එකේ මේ ඇඳරි නීතිය කාලේ ගෙදර නිකන් ඉන්න එකේ ඔයාලත් කරලා බලන්න මේ වැඩේ හොඳයිද කියලා, වැඩේ හරියනවද කියලා කරලා බලන්න යාළුවනේ. මේ අපේ ගමේ හැමතැනම මේ දැන් ගමේ හැමතැනම ටවුන් එකක වුණත් හැමතැනම බණ දාලා තියෙන්නේ, මේත් පිරිත් දාලා තියෙන්නේ. ඒ සද්දෙත් ඇහෙනවා, ඒකත් ගණන් ගන්න එපා. අපි මේ වීඩියෝ එක මේ කරා හොඳට බලලා, වීඩියෝ කරන විදිය හොඳට බලාගෙන ඉඳලා ඔය කට්ටියත් ගෙදරදි කරලා බලන්න. මතක තියාගන්න මාස 3කින් දවස් 100කින් විතර අපිට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්, අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඔබත් වීඩියෝ එක බලා යම් දෙයක් මෙම වීඩියෝ එකෙන් ලබා ගත්තා නම්, මේ වීඩියෝ එක ඔබට වටිනවා කියලා හිතනවා නම් ඔබේ යාළු මිත්‍රාදීන්ටත් මේක බලන්න, ඒකටත් පින්දයක් ලබා ගැනීම සඳහා ෂෙයා කරන්න, ලයික් කරන්න, මතක ඇතිව channel එක subscribe කරලා bell icon එක click කරන්න. එවිට අපි වීඩියෝ දාපු හැටියෙම ඔබට notification එක ලැබෙයි. ඔබ එය click කර අලුත්ම අලුත් වීඩියෝ නරඹන්න.